Sri Bilang Tarang Karu, Ratmalani Sudha Family, Keshan Shashindra. Oba Hundutue Mundine Sidhu Samudhe Thavu Matmage Matakayehi Rande Keshan, අද ඔබගත් ඔබ තෝරාගත් ගීතය මම හිතන්නේ මෙතෙක් කල ඔබ මේ වේදිකාවේ ගායනා කරපු ගීත වලට වඩා හත්පසින් වෙනස් ගීතයක්. මම ගොඩාක්ම ආදරය කරන ගීතයක් සුනිල් පෙරේරා මහත්මයාගේ. සහය ඔබ ඔබගේ කරගෙන ගායනා කරපු එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා. මොකද එතනදී අපිට සුනිල් පෙරේරා මහත්මයාව මතක් වුණේ නැහැ. මට හිතුනේ මේ කෙෂාන්ගේ වර්ෂන් එකක් කියලා මට හිතුනේ. මේ ඉතමත් මට හිතන එක හරීම ඒ ගීතය ඇත්තටම එහෙම රීමික්ස් එකක් يعني රීවර්ෂන් එකක් කරා නම්
එහෙම ඒ වෙනස්කම් ලස්සනයි කියලා මට හිතුණා. මම එහෙම නිකන් හිතලා බැලුවා. මේක රිවර්ෂන් එකක් කරා නම් කෙෂාන් කොහොම තියේවිද කියලා. ඇත්තටම මට හිතෙනවා කෙෂාන් ඉතාමත් හොඳින් ඒ දේවල් තේරුම් අරගෙන වෙනස්කම් කරා කියලා. සහ අද ගායනය නිරූපණය හැමදේම ගත්තොත් මට කෙෂාන්ගේ හිතෙනවා අද ඇත්තටම කෙෂාන් කිසිම අඩුපාඩුවක් නැතුව ගත ගායනා කරපු නිරූපණය කරපු අවස්ථාවක් කියලා. ඉතින් කෙෂාන්ට අනිවාර්ය රසික රසිකවයන් පිරිසක් මේ වෙනකොට ඉන්නවා. ඔබ අනිවාර්යෙන් ඉදිරියට අරින්න අනිවාර්යෙන් ඒගොල්ලන් උදව් කරાવી මම ඔබට ජයම ප්‍රාර්ථනා කරනවා. කෙෂාන් සුනිල් පෙරේරා සහෝදරයාගේ ඉතාම මියුරු ගීතයක් මාත් ඉතාම පෞද්ගලිකව ඉතාම ප්‍රිය කරන ගීතයක්. කෙෂාන් නියමිතම මේ සින්දු කිව්වාද ගබ්බේ ගායනය ගැන කිසිම දෙයක් කියන්න දෙයක් නැහැ. ඒ වගේම අර සුරංජිත් සම්බන්ධ කරගෙන අර රෝසමර බලෙන් අරගෙන ගිය එකත් ඒකත් ඇත්තටම ඒ කියන්නේ මේ ගීතේට හරියටම හරියන ඇක්ට් එකක්. ඉතින් මම හිතනවා ඔබගේ ගායනය මම හිතනවා මෙතෙක් මම දැකපු අද සුපිරිතම ගායනය අද තමයි මම දැක්ක. උට ජය ප්‍රාර්ථනා කරනවා. එතනවා මේ කෙෂාන්ට සින්දු කියේ නැතත් නිකන් ස්ටේජ් එක ඉස්සරහ හිටගෙන හිටියත් එස්එම්ඒ සම්බේක ඔය සුන්දර මුහුණට බොහොම ලස්සන පියකරු මුහුණක් ඔබට තියෙනවා. කෙනෙකුට සිත් ඇද ගන්නාසුලු. ඒ වගේ සුන්දර මුහුණක් සමග ගීතයක් ලස්සනට ගායනා කරාම ඒකේ ප්‍රතිචාරය දෙගුණ තෙගුණ වෙනවා. කෙෂාන් ගැන මෙන්න මෙහෙම අදහසක් මට තියෙනවා. ඇත්තටම අවංකව මගේ පුද්ගලික අදහස. කෙෂාන් මෙච්චර කල් ගායනා කරේ මේ රොක් ආරේ හෙවි මෙටල් ගීත තමයි ගායනා කළේ. මම ඇත්තටම මේ හෙවි මෙටල් රසිකෙක් නෙවෙන නිසා මම ඔබගේ ගීත ගැන යම්කිසි මගේ හිතෙන්ට දැනෙන අදහස් ඒ අවස්ථාවේදී ප්‍රකාශ කරාට මම ඔබගේ රසිකෙක් උනේ නම් නෑ. මොකද හේතුව ඒ ගීත මම ප්‍රිය කරන්නේ නැති නිසා. මට ඒව රස විඳින්න බැරි කම නිසා. නමුත් අද ඔබගේ ගීතේ නම් මම ඉතාමත් හොඳින් රස විඳා. ඒ ගීතේ මට හොඳටම දැනුණා ඔබ ඉතාමත් හොඳින් හැඟීම් බරව ඒ ගීතයට ඕන කරන දේවල් ඇතුළත් කරමින් ඔබ ගායනා කරා. ඉතින් මම හිතන්නේ ඔබට හොඳටම ප්‍රමාණවත් මේ ගීතේ හෙට දවසේ ඉදිරියට යන්න කියලා මට විශ්වාසයි. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරා. කේෂා මොකද හිතන්නේ හෙට දවස ගැන? සුන්දර වෙයි කියලා හිතනවා. දැන් හෙට ඉදිරියට යන අවස්ථාව ලැබුණොත් ඊළඟට අපි තේමාවන් යටතේම ගීත ගායනා කරන්න. දැන් ඒ න අභියෝගය ඔබ බාර ගන්න සූදානම්. ඔය අනිවාර්යෙන් බාර ගන්නවා. මොකද දැන් කලින් මක් වතාවල් මගේ ශෛලියේ රළු බව පෙන්වුවා වගේම දැන් අද පොඩ්ඩක් මෘදු බව පෙන්වුවා. ඒ වගේම දැන් ඉස්සරහට එන අභියෝගයක් කිසිම දැක්සක් නැතුව යන්න අවස්ථාව ලැබුණොත් අනිවාර්යෙන් එක බාර ගන්නවා. හොඳයි. බන්දුල නානක් කරවසම් ඔබතුමාට මොනවද කියන්න තිබෙන්නේ මේ ගීතය ගැන? ආයතන මෙහි ඔහුගේ ගායනය වගේම ඔහුගේ සැහැල්ලු ඉරියව් සහ ඒ ගායනයේ තිබිච්ච සියලුම අන්දයන් ඔහු ජයග්‍රහණය කරේ හරි සැහැල්ලු විදියට. මම හිතන්නේ එය ප්‍රේක්ෂකයන්ගේ නොමද නිරීක්ෂණයට ලක් වේ කියලා මම හිතනවා. ඒ ඉතාමත්ම ඒ කියන්නේ ගීතයේ තියෙනවට වැඩිය බොහොම සැහැල්ලු ඉරියව්වකින් ආකාරකින් ඔහු ගායනා කළේ. මම හිතනවා දැන් ඔබ කිව්වා වගේ අර තේමාවන් යටතේ ඔහු ගීත ගායනය කරද්දී ඔහුගේ මේ ගායන ශක්තියතාවය මීට වැඩිය ඔබට ප්‍රයෝජන ගන්න වෙයි. මොකද සුනිල් පෙරේරාගේ වුණත් අමුතුම ගීතයක් මේක. ඔහු මේ ගීතය තුළින් පෙන්වුවේ ඔහුට වෙනත් පාරක වුණත් හොඳට යන්න පුළුවන් කියලා. මම හිතනවා ඔහුගේ කටහඬ තියෙන ගැඹුර හරිහැටි විද්‍යමාන වෙයි තවත් වෙනත් ගීතවලදී කියලා ඔහුගේ පෙර ලකුණක් තියෙනවා. මාවට සුබ පතනවා.